මෙරටින් අලුතින් හඳුනාගත් නව බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම දිනවල අධ්‍යයනයක් සිදු කරමින් සිටින බවත් එම අධ්‍යයනයෙන් පසු එම වෛරස් ප්‍රභේදය කෙතරම් දුරට මෙරට පැතිර ගොස් ඇද්දැයි යන්න පිළිබඳව නිගමනයකට පැමිණීමට හැකිවනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා. බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යාමේ හැකියාවක් ඇති නිසා ඉන් ආරක්ෂා වීමට නම් මුහුණු ආවරණ දෙකක් පැළඳීම වඩාත් යෝග්‍ය බව ඔහු සඳහන් කළා. දැනටත් ජනතාවට මුහුණු ආවරණ දෙකක් පැළඳිය හැකි නම් වඩාත් හොඳ බවද එවැනි ක්‍රමයකින් කොරෝනා වෛරසයෙන් වැඩි ආරක්ෂාවක් ලබා ගැනීමට හැකිවීම මෙයට හේතුව බවද වෛද්‍ය හේරත් මහතා කියා සිටියා. බටහිර වෛද්‍ය විශේෂඥින්ට අනුව බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදය චීනයේ වුහාන් නගරයෙන් ලෝපුරා පැතිරීම ආරම්භ වූ කොරෝනා වෛරසයට වඩා 56.75% අතර වැඩි වේගයකින් ප්‍රජාව තුළ පැතිර යාමේ හැකියාවක් තිබෙනවා. මුල් වෛරසයට වඩා මාරාන්තික වූ ප්‍රභේදයකි. මෙම වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අය තුළ දක්නට ලැබෙන ප්‍රධානතම රෝග ලක්ෂණය වනුයේ කැස්සවන අතර තෙහෙට්ටුව, ශරීරයේ දුර්වල වීම, හිසරදය, මාංශ පේශීන්ගේ හටගන්නා වේදනාව, උගුරේ වේදනාව හා උණ සෙසු රෝග ලක්ෂණ සේ හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරසය වැඩි වශයෙන් බටහිර රටවල හඳුනාගෙන ඇත්තේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය හරහායි. බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදය වරින් වර වෙනස් වීම වලට භාජනය වී ඇති බව වාර්තා වී ඇති අතර දැනට කොරෝනා වෛරසයට එරෙහිව නිපදවා ඇති එන්නත් වලින් ෆයිසර් එන්නත මෙම වෛරස් ප්‍රභේදයට එරෙහිව සුළු ආරක්ෂාවක් ලබා දෙන බව පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.